අවසරයි අරහතුන් වහන්සේ වහන්සේගෙන් අවසරයි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉරිවඩුන්න බෝධිරාජාණන් වහන්සේ අසේ අභියසදී බුද්ධත්වයේ ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ පස්වග තව සවුන්නෙත යනතෙක් මට දැනගන්න තියෙන්නේ උන්වහන්සේ හිරිවඩුන්න බෝධිය අසල කොතරමන කාලයක් සිටියාද යන ගමන් මගේදී හමුණු විස්තරය පිළිබඳ කෙටි විස්තරයක් කරලා දෙන්න මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව්ද මේ මහත්තයා කියන එක වැදගත් වෙනවා. දැන් බුදුහා මේක තියෙනවා මේ සංඝාරව සූත්‍රෙත් අරිය පර්යේෂණ සූත්‍රෙත් පාතරාසි සූත්‍රෙත් අභය රාජකුමාර සූත්‍රය කියන ත්‍රිපිටකයේ තියෙන සියලු සූත්‍රවල මේ කියන කතාව තියෙනවා. මේ කියන ගමන් මඟ මේ කියන මහවග්ග පාළියෙත් තියෙනවා සූත්‍ර පිටකයේත් තියෙනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අර සුජාතා දේවියගේ කිරිපිඩු දානය වළඳලා පාත්‍රයේ උඩගම්බලා පහ කරලා අදිස්ථානයක් කරලා ඇවිල්ලා බෝධීන් වහන්සේ ගාව ඉඳගත්තාම ඉඳගත්තේ අර කුසතන අට මිටක් දාලා ඇතිරියක් හදාගෙන බිම. මේ බිම් බෝසත්තුමා බිම ඉඳගෙන ඉන්නවා දැක්ක මුචලින්ද රජුරුව පැය තුනක් වගේ කෙටි කාලයක් තුල මේ වජ්‍රාසනය හදලා ඒ කාලේ තාක්ෂණයක් තිබ්බා වජ්‍රාසනයක් හදලා දුන්නා. ඊට පස්සේ මේ වජ්‍රාසනය මත තමයි කුසතන අට මිට තැන්පත් කළා. වජ්‍රාසනය මත තමයි ඒ අවසාන බෝසත් තුමා රාත්‍රිය ගත කළේ. ඒ රාත්‍රියේ 12 ඉඳන් පාන්දර යාමයට එනකොට තමයි මේ සංඝාරව මානවකයාට කිව්ව සූත්‍රයේ සංඝාරව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ සංඝාරව සූත්‍රයේ තියෙන උදාහරණ උපමා ස්වයම්භූ ඥානිය මතුවලා බුද්ධත්වයට පත් වුණා. මේ බුද්ධත්වයට පත් වුණාම මේ දහමක් පටිච්ච සමුප්පාදයි හේතුඵල ධර්මයි. හේතුඵල ධර්මයේ තමයි බුද්ධත්වයට පත් වෙලා අවබෝධ වුණේ. එතකොට මේ හේතුඵල ධර්මය තම කෙනෙකුට දේශනා කරන්න පුළුවන් විදිහට නෙමේ තේරුම් ගත්තේ. ඒක නිසා ඒ තමන් තේරුම් ගත්ත මේ සද්ධර්මය හේතුඵල ධර්මයට සති ගලපා කටයුතු කරන්න දින 24ක් මහවග්ග පාළියේ තියෙන හැටියට දින 24ක් මේ බෝධීන් වහන්සේ ගාව ගත කළා. මේ තමන් අවබෝධ කරගත්ත ධර්මය තවත් කෙනෙකුට මගඵල ලබන්නට උපකාර වන විදියට දේශනා කරන්න අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කළා හදාගත්තා. ඒ හදාගන්න ගිය කාලය දවස් 24ක්. මේ කාලය තුල මේ අද වගේ ඊයේ වගේ වෙසක් දවසක ලොකු මහ බැහි බැහැලා ගම් වතුරක් ආවා. බෝධීන් වහන්සේ ගාව. එතකොට මුචලින්ද රජුරුව අර රුවන් ගෙයක් රුවන් සක්මනත් හදලා දුන්නා. අර ගම් වතුරෙන් බේරෙන්න සුවන් ගෙය හදලා දුන්නා. වැස්සෙන් බේරෙන්න. එහෙම දවස් 24ක් ඉඳලා වැස්ස නැවතුණා. ගම් වතුරත් බැහැලා ගියා. ඊට පස්සේ කල්පනා කළා මේ ධර්මය කාටද දේශනා කරන්න පුළුවන්? කාට දේශනා කරොත්ද මේක තේරුම් ගන්න පුළුවන් කියලා. බැලුවේ තමන්ගේ ගුරුවරුන්. එය ධ්‍යානලාභින් අභිඥාලාභින් ආලාරකාලාම උද්දකරාම පුත්‍ර මේ වගේ අය තම මුල් ගුරුවරු. බැලුවා මේ අය මැරිලා. පංචවගේ බිකුන් තමයි ඊගාවට හිටියේ. එයා ඉන්නවා. ඉන්නවා උතුරේ. ඉසින් බැත්තගල ඉසිපත්තනාරාම. එය අනුව තීරණය කළා මේ රමණීය භූමියෙන් එළියට ගිහිල්ලා උතුර බලා ගමන් කරලා ඉසින් බැත්තගලට යන්න. එකල ඉසින් බැස්සගලට යන්න ඔය බෝධීන් වහන්සේ ගාව ඉඳන් ලොකු මාවතක් තිබුණා. රජ මාවතක් තිබුණා. ගැල්කාරයෝ සැවැත්නුවර ඉඳන් රජගහනුවරටත් රජගහනුවර ඉඳන් සැවැත්නුවරටත් බෙලන් බඩු එනවා. ඒ වගේම පිටරටින් කෝකිලායි කලපුවෙන් බඩු අරගෙන එනවා. මේ පාරේ තමයි බුදුහාමුදුරුවෝ පාරයි මේ ගඟයි දෙකම එකට ගියේ. ලොකු ගඟක් තිබුණේ. පස්සේ පාරක්ගම් බෞරජ්ජුරුව ඔය ගඟ 14 පොලකින් වහලා ඔය ඉනාමලු වැව කන්දලම් වැව ඉරිවඩුන්න වැව උරුළු වැව මේ වගේ බැහු 14ක් බහලා අර අනුරාධපුරයට යන වතුර පාර දේශපාලන හේතුවක් නිසා නැමැත්තුවා.
එතකොට මේ පාරදිගේ තමා බුදුහාමුදුරුවෝගේ පළවෙනි දවසේ යනකොට පයිම්මයි ගියේ ඉදිපාටිහාරි පෑවෙන පයිම්ම ගිහිල්ලා ඔය පළුගස් වැවෙන් හරිලා අදත් පාරක් තියෙනවා පඩිකාර මඩුවට නිකවැවට යන එතන තියෙනවා බුදුන් උන්නේ ගම ඒ ප්‍රදේශයට පස්සේ කාලෙක සිංහල රජදරුවෝ සුද්ධෝ එහෙම නෙමේ හුඟක් ඉස්සර බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම එතෙන්ට මහමුණියා කෝරළේ කියලා නමක් දැම්මා මාමිනියා කෝරළේ අදත් තියෙනවා මහමුණින්දයන් වහන්සේ බුදුහාමුදුරන්ට කිව්වේ මහමුණි අනික් ඔය අනික් ශාස්ත්‍රවරුන්ට කිව්වේ මුනි ඔය තව ගිටියන්නේ තවත් මුනිවරු හය දෙනෙක් හත් දෙනෙක් බුදුහාමුදුරන්ට කිව්වා මහමුණි එනිසා ඒ මහමුණි ආකෝරළේ බවට පත් කරා බුදුහාමුදුරුවෝ මේ හිරිවැඩුන්නේ භූමියෙන් පිටත් වෙලා ගිය පළවෙනි රාත්‍රිය ගත කරපු දෙන අදත් තියෙනවා ගල් ගුහා තුනක් ටිකක් ලොකු ගල් ගුහාවක් තියෙනවා ඒක අදත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරු හරි වැඩ ඉන්නවා වනවාසීනිකායේ ඉතින් ඒක එතන තමයි බුදුහාමුදුරුවෝ පළවෙනි රාත්‍රිය බුද්ධත්වයට පත් වෙලා මේ රමණීය භූමියෙන් ඉවත්ව රාත්‍රිය ගත කළ තැන එතෙන්දි තමයි එතන ඉස්සරහ මේ ලොකු පාරක් මෙතන ලොකු පිට්ටනියක තමයි අර පාර යන කරත්තකාරයෝ ගල්කාරයෝ ගල් 4500 ලෙහෙලා සත්තුන්ට තනකොළ කන්න දීලා Taman රාත්‍රියට කෑමුවක් මෙන්න මෙතෙන්දි තමයි තපස්සු බල්ලුක දෙන්න හම්බුනේ එයාගෙන් තමාර විලඳ මී පැණි දානයක් දුලා එයාට තමයි දැන් බුදුහාමුදුරුවෝ මේ හිස බාලා තිබුණේ නැහැ දවස් 20 අර 24ම දැන් 26ක් විතර වෙනවා දෑඟුල් තරම් වූ මේ හඬු කෙසල්ට කිව්වේ මාගදී භාෂාවෙන් හඬු බුදුහාමුදුරුවන්ගේ හඬු වලට කිව්වේ සිරි හඬු ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ කෙස් කපලා ඒගොල්ලන්ට බාර දුන්න එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දවස් 24කට 25කට පස්සේ මේ ශාරීරික ධාතු කේස ධාතු පූජ කළා ඊට පස්සේ එතනින් ඒ ක්‍රියාව ඉවර වෙලා ඔය පාර දිගේම ගිහිල්ලා මේක ලොකු ගඟක් අදටත් ඔය යාන් ඔය හුරුළු ඔය කියලා තියෙන මේ ගඟ දිගේ පහළට ගිහිල්ලා මේ ගඟෙන් එගොඩ වෙන්න බෑ හැම තැනකින් වාහල් කඩ කියන තැන අදත් නම තියෙනවා වාහල් කඩින් එගොඩ වෙන්න පුළුවන් වාහල් කඩින් එගොඩ වෙන්න ගිය අවස්ථාවේ තමයි අර උපක ආජීවක හම්බුනේ උපක ආජීවක ඒ උපක ආජීවකත් එක්ක කතා කරපු එකත් අරිය පරිවේෂණ සූත්‍රයේ පාතරාසි සූත්‍රයේ ඔක්කොම තියෙනවා ආගිය කතා ඊට පස්සේ උපක ආජීවක එක කතාවකුත් වෙනම තියෙනවා එමේ උපක ආජීවකත් හම්බ වෙලා පයින්ම වාහල් කඩින් ගඟෙන් එගොඩ වෙලා ඉසිම් බැස්ස ගල ඉසිපතන ආරාමය කරා ගියා ඉසිම් බැස්ස ගලට යනකොට ගල මුදුනේ හිටිය පංචවග්ගයේ භික්ඛූන් දැක්ක ඈත එනවා බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ කතා වුණා අපි ගාවින් දැන් මේගොල්ලෝ ගාවින් ඉඳලයි අවසාන වශයෙන් අර බෝධීන් වහන්සේ ගාවට ආවෙත් අපි ගාව ඉඳලා ගියේ බුදු වෙන්න දැන් බුදු වෙන්න බැරුව ආපහු එනවා අපි කරා කියලා කතා වෙලා කිව්වා අර රජගෙදරින් රජකුලයෙන් නික්මුණ නිසා මෙතෙක් කල් අපි නොයෙක් සැලකිලි සැප පහසුකම් ලබා දුන්න දැන් බුදු වෙන්නයි ගියේ බුදු වෙන්න බැරුව එනවා අපි ආසනයක් විතරක් පනවමු කියලා කතා වුණාට අර ගල මුදුනේ හිටිය පංචවග්ගයේ භික්ඛූන් හම්බු වෙලා ඇවිල්ලා සම්මුඛ වූ තැන සම්මුඛ චෛත්‍යයක් යසකුල පුත්‍රයාගේ පියා තමා වරාණසී වවුනියාවේ හිටපු ඒ දවසට ප්‍රාදේශීය පාලකයා එයා මේ බුදුහාමුදුරුවයි පංචවග්ගී භික්ඛූන් සම්මුඛ වූ තැන චෛත්‍යයක් හැදුවා සම්මුඛ චෛත්‍ය. ඒ සම්මුඛ චෛත්‍ය දැන් මම ගිහිල්ලා පෙන්නලා දීලා මතු කළා දැන් අද සම්මුඛ චෛත්‍ය හදලා තියෙනවා. සම්මුඛ චෛත්‍ය ගාවදී තමා සම්මුඛ වුණේ ඊට පස්සේ ගිහිල්ලා මේ පංචවග්ගී භික්ඛූන්ට කරුණු කාරණා කියා දුන්නා. ඒක තමයි දවස් 21ක් තමන් මේ අවබෝධ කරගත්ත
පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ නිවන් දකින්න ධර්මයේ උදේ දෙන්නෙක්ව පිණ්ඩපාතය ඇරියා තුන් දෙනෙකුට කියා දුන්නා. හවස්වරුවේ පස් දිනාටම පහෝදා තුන් දෙනාම පිණ්ඩපාතය ඇරියා දෙන්නෙකුට කියා දුන්නා. මේ විදියට ඔක්කොම කියලා ඉවර වෙලා 21 වෙනි දවසේ තමයි මේ ඔක්කොම කියලා මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් දුක්ඛාරිය සත්‍ය, සමුදයාරිය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, නිරෝධගාමිනී ආර්ය සත්‍ය විග්‍රහ කරපු එක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ. එතකොට ඊට ඉස්සෙල්ලා දවස් 20ක් තුල මේ සියලු කරුණු කාරණා බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඒව මොකක්වත් අද කවුරුවක්වත් ඔය දහම් පාසල් වල ළමින්ට කියා දෙන්නේ නැහැ. නමුත් ත්‍රිපිටකයේ පැහැදිලිව සූත්‍රවල තියෙනවා අරිය පරිශ්‍රණ සූත්‍රය, පාත්‍රාස සූත්‍රය, අභිරාජ කුමාර සූත්‍රය ඔක්කොගෙම තියෙනවා මේ විදිහට මේ සිද්ධ වෙච්ච දේවල්.